රාණි සඳුන් ජස්මින් සහ විටමින් ඊ සමගින් මහමැතිවරණයේ තේක් රටගෙන යාමට අනුරගේ ක්‍රම තුනක් තියෙනවා කියලා තියෙනවා. මේක ඉතා වැදගත්. මොකද හැමෝම මහනෝ දැන් පහුගිය දා විල්ලවල 21න් ජයග්‍රහණය කළා. ඊට පස්සේ විසිරෙව්වොත් මොකද වෙන්නේ? මේ වගේ ප්‍රශ්න. ඉතින් මීට මාස කීපයකට පෙර තර්කයක් ගෙනාවා 100-3 කොහොමද 50 ඉක්මවන්නේ කියලා. මේක බැරි වැඩක් කියලා. වෙන්න බැරි තරම් ඕන වැඩ දැන් සිද්ධ වෙනවා. දැන් අහන්නේ දින්නොත් මොකද කරන්නේ? පහුව දම් විසිරනවාද කියලා. ඉතින් ඔන්න ඔය කතා එක්ක අද දවසේ යමු අපි ඊයේ පැවතිච්ච තවත් රැස්වීමකට. ඊයේ හංමල්ලි රැස්වීම තමයි රාත්‍රියේ තිබුණේ. ඉතින් විශාල ජනගණත්වයක් අපි දැක්කා හිදිත්. හැබැයි අපි දැන් යන්නේ ඇහැලියගොඩ පැවතිච්ච රැස්වීමට ජාතික ජන බලවේගයේ. අපිට මේ රට ගොඩනැගීම සඳහා පාරවල් ගණනාවක් වෙනවා යන්න. එකක් තමයි මේ සංචාර කර්මාන්තය. අපි ඉලක්කයක් හදලා තියෙනවා 2030 වෙනකොට සංචාරකයෝ 140ක් තියෙනවා. අපි කවුරුත් දන්නවා ලෝකයේ ඉතා වේගෙන් ආර්ථිකයන්ට ශක්තිමත් භාවය ගෙනදෙන තැනක් තමයි IT කර්මාන්තය. විශේෂයෙන් අපේ අසල්වැසි ඉන්දියාව මෙතර 3000 පිළිබඳ කර්මාන්තේ ඩොලර් බිලියන 253ක ආර්ථිකයක් ඔබවනවා. අපේ ආර්ථිකවල ඩොලර් බිලියන 72යි. සිංගප්පූරුව IT කර්මාන්තේ ආර්ථිකයේ ඩොලර් බිලියන 233යි. අපේ ඩොලර් බිලියන 1.2යි. මෙවැනි ඉතාමත් විශේෂ අවස්ථා ලෝකේ නිර්මාණය වෙමින් තිබුණට අපේ පාලකයන්ට දැක්මක් සැලස්මක් තිබුණේ ඒ ඇතිවන තත්ත්වයන් උපයෝගී කරගෙන අපේ රට ගොඩනගන්න. ඒ වගේම තව කොච්චර සම්පත් අපි නුඹේ කණිජ වැලිනේදී අමු වැලි පටව පටව ඉන්නවා. එප්පාවල පොස්ට්පේඩ්නේදී අමු පස් පටව පටව ඉන්නවා. අන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඒවට කර්මාන්ත ගෙනල්ලා දරුවන්ට රස්සා හදලා රටට ආර්ථිකයට පණ පුවන්න පුළුවන් විදියට පැති ගණනාවක් කර්මාන්තය කර්මාන්තයේදී ව්‍යාපාරිකයා කර්මාන්තයේදී සේවකයා ආරක්ෂා කර ගැනීමට සමත් වෙන වැඩපිළිවෙළක් යොමුwidetilde වෙලා තියෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.